ආයුබෝවන් හැමදෙනාටම අපි අද බලමු උසස් පෙළ විභාගයේට නිර්දේශිත තුරු සෙනග සහ තන පදුර පද්‍ය පන්තිය රසාස්වාදේ කරන්නේ කොහොමද කියලා. අපිට සිංහල පළවෙනි ප්‍රශ්න පත්‍රයේට සිංහල 1 ප්‍රශ්න පත්‍රයේට අනිවාර්ය ප්‍රශ්නයක් තමයි පද්‍ය පන්තියක් රසාස්වාදේ කරන්න. එතකොට අනිවාර්යෙන්ම එනවා පද්‍ය පන්තියක් රසාස්වාදේ කරන්න. දැන් එතකොට තුරු සෙනග සහ තනපඳුර පද්‍යපන්තිය රචනා කරන්නේ කොළඹ යුගයේ නූතන පරපුර නියෝජනය කරන කවියෙක්. කොළඹ යුගයේ නූතන පරපුර නවීන පරපුර නියෝජනය කරන කවියෙක් තමයි තුරු සෙනග සහ තනපඳුර පද්‍යපන්තිය නිර්මාණය කරන්නේ. ඒ තමයි ආර්යවංශ රණවීර කවියා. එතකොට ආර්යවංශ රණවීරයන්ගේ පද්‍ය නිර්මාණ දෙස බැලුවම අපිට බොහෝ විට පේන දෙයක් තමයි පන්ති විෂමතාවය පිළිබඳව ඔහුගේ නිර්මාණවල දක්න ලැබෙනවා. ඔහුගේ බොහෝ නිර්මාණවල දක්න ලැබෙනවා පන්ති විෂමතාවය. ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ. දැන් ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ පද්‍ය පන්තිය ගත්තාම එතන තියෙන්නේ පන්ති විෂමතාවය. නේද? ගේ කුරුල්ලන්ගෙන් ධනපති පන්තියක්, ඒ වගේම වී කුරුල්ලන්ගෙන් නිර්ධන පන්තියක් පිළිබඳව සංකේතාත්මකව ඉදිරිපත් කරනවා. දැන් ඒ වගේ පද්‍යපන්තියක් තමයි තුරු සෙනග සහ තනපඳුර. දැන් තුරු සෙනග සහ තනපඳුර පද්‍යපන්තියනුත් ආර්යවංශ රණවීරයන් කරන්නේ පන්ති විෂමතාවයේ පිළිබඳව තමාගේ මතවාදය, තමාගේ සංකල්පනාව ඉදිරිපත් කිරීම තමයි සිදු කරන්නේ. එතකොට කොළඹ යුගයේ නූතන කවි පරපුරේ කවියන්නේ බොහෝ විට දක්නට ලැබෙන ලක්ෂණයක් තමයි මේ අධ්‍යතන සමාජ ගැටලු, සමාජ වපසරිය ආදී තේමාවන් පිළිබඳව සිය නිර්මාණවල අන්තර්ගත කිරීම. එතකොට ආර්යවංශ රණවීර කවියගේ තුරු සෙනග සහ තනපඳුර පද්‍යපන්තිය ගත්තම ධනපති පන්තියත් නිර්ධන පන්තියත් පිළිබඳව විෂමතාවය, වෙනස, ඒ පන්ති දෙක අතර තියෙන නොගැලපෙන බව, පන්ති දෙක අතර තියෙන දුරස්ත භාවය පිළිබඳව කියනවා. මෙහිදී කවිය තුරු සෙනග කියන සංකේතය යොදා ගන්නවා ධනපති පන්තියට. ඊළඟට තනපඳුර. තනපඳුර කියන සංකේතය යොදා ගන්නවා නිර්ධන පන්තිය පිළිබඳව ප්‍රකාශ කරන්න. දැන් එතකොට මේ සංකේතයේදී දැන් තුරු උස්, ඊළඟට තනපඳුර මිටි. එතකොට එහෙනම් මේ උස් මිටි ભેදයේ පිළිබඳව කියන්නේ තුරු සෙනග සහ තනපඳුර කියන සංකේතයේ මෙතෙන්දී තාම උචිතයි. තුරු සෙනග, එතකොට ගස් උසයි. එතකොට උස් කියන එකෙන් ධනපති පන්තිය පිළිබඳව කියවෙනවා. තනපඳුර, තනපඳුර මිටි. එතකොට ඒකෙන් නිර්ධන පන්තිය පිළිබඳව, පහළ පන්තිය පිළිබඳව කවිය කියනවා. පද්‍ය පන්තිය ආරම්භයේදීම කවිය මේ විදිහට කියනවා. තනපඳුරක් මි මතුවෙමි බින් ගැබි දුබල නොගැඹුරු මුල් මති. එතකොට කවිය ආරම්භයේදී කියනවා තනපඳුර පිළිබඳව. එයා කියනවා තනපඳුර කතා කරලා කියනවා මම තනපඳුරක්. තනපඳුරක් මි මම තනපඳුරක්. මම මතු වෙන්නේ බිම් ගැබි. ඊළඟට කවිය කියනවා දුබල නොගැඹුරු මුල් මතින් කියලා. එහෙනම් මේ තනපඳුරක් මි කියලා තනපඳුර කතා කරලා කියනවා මම තනපඳුරක්. මම බිම් ගැබින් තමයි, පොළොව ගැබින් තමයි මතු වෙන්නේ. හැබැයි දුබල නොගැඹුරු මුල් මතින්. එහෙනම් මේ තනපඳුරේ මුල් ගැන කියනවා දුබල. ඊළඟට වචනයක් දානවා නොගැඹුරු. එතකොට එහෙනම් මේ නිර්ධන පන්තිය තුළ තියෙන දුබල බව, එයාට තියෙන ශක්තියක් නැති බව, ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, නිලතල වශයෙන් එයාගේ ශක්තියක් නැහැ. ඒ නිසා මෙතන දුබල කියනවා. ඊළඟ නොගැඹුරු. එතකොට ඒ අයගේ ශක්තිය අඩුයි. මහ පොළොවට කිඳා බැස්ස මුල් නැහැ. එතකොට ඒ ආර්ථික, දේශපාලනික, සමාජීය, නිලතල වශයෙන් ශක්තිමත් නැති බව පේනවා දුබල නොගැඹුරු මුල් මතින් කියලා. එතකොට තනපඳුරක් මි එයා පොළොව ගැබින් තමයි මතු වෙන්නේ. එහෙනම් එතෙන්දී නිර්ධන පන්තිය පිළිබඳව තනපඳුර සංකේතාත්මකව අරගෙන කවිය මෙතෙන්දී ප්‍රකාශ කරනවා. ඊළඟට කවිය කියනවා තුරු ගැන. තුරු බොහෝ උස්ය මට වඩා ගැඹුරු මුල් ඇතිව වැඩි උස්ව හිඳ දකිති බොහෝ දුර විඳිති සුලන් සුව.
දැන් බලන්න මෙතෙන්දි කියනවා තනපඳුර කතා කරලා කියනවා තුරු බොහෝ උස්සෙ මට වඩා. එතකොට ඒකෙන් පෙන්වෙන්නේ මොකද්ද? තනපඳුර පොළොවේ බදාගෙන මහ පොළොවේ ඉන්නවා. හැබැයි තුරු මහ පොළොවෙන් ඉහළට යනවා. තුරු බොහෝ උස්සෙ. එතකොට මේ ධනපති පන්තියේ තියෙන උසස් බව නිලතල වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලනික වශයෙන් උසස් තැනක ධනපති පන්තියේ වැජඹෙන බව පේනවා. තුරු බොහෝ උස්සය මට වඩා. ඊළඟට කියනවා ඒගොල්ලෝ ගැඹුරු මුල් ඇතිව. එතකොට ගැඹුරු මුල් කියන්නේ ඒගොල්ලන්ට ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් ස්ථාවරත්වයක් තියෙනවා, ශක්තිමත් බවක් තියෙනවා. ඊළඟට කියනවා දකිති බොහෝ දුර විඳිති සුලන්සුව. එතකොට එහෙමනම් හැම සැප්පහසුකමක්ම හැම පහසුකමක්ම තියෙන්නේ කාටද? ධනපති පන්තියට. එහෙනම් මේ සුලන් සුවපවා විඳින්නේ කවුද? තුරු. ඒ තන පඳුරට ගෑවිලවත් යන්නේ නැහැ සුලන් සුව. එහෙනම් ධනපති පන්තිය තමයි සියලුම සැප සම්පත් භුක්ති විඳින්නේ කියන එක කවියා කියනවා. ඊළඟට ධනපති පන්තිය කොතරම් ශක්තිමත් වුණත්, ඒ ධනපති පන්තිය මොනතරම් සුව පහසු ජීවිතයක් ගෙව්වත්, ධනපති පන්තිය මොනතරම් උසස් ජීවිතයක් ගෙව්වත් ඒගොල්ලන්ගේ ජීවිත අස්ථාවරයි. ඒගොල්ලෝ නිරන්තරයෙන්ම නිර්ධන පන්තියේ අරගලයන් වලට, නිර්ධන පන්තියේ විප්ලවයන් වලට අසු වෙලා විනාශයට පත්වෙන ආකාරය කියනවා. කැපෙති අනතුරුව වැටෙති බිම දිගට නිෂ්ක්‍රීයව. අන්න බලන්න, එහෙනම් නිර්ධන පන්තිය විසින් පන්ති විෂමතාවය දරාගන්න බැරුව විප්ලවයක් දියත් කළදාට මොකද වෙන්නේ? ධනපති පන්තිය සුන්බුන් වෙනවා. ඒක කවිය කියන්නේ තනපඳුර වගේ නෙමෙයි, එක කියත් පාරකින් තුරු සෙනග විනාශ වෙනවා, එක කියත් පාරකින් මහා වෘක්ෂයන් බිමට වැටෙනවා, නිෂ්ක්‍රීය වෙනවා. ඒ තුලින් කියන්නේ මොකද්ද? නිර්ධන පන්තියේ විප්ලවයක් අභියසදී ධනපති පන්තිය සුණු විසුණු වෙලා යන ආකාරය කවිය එතෙන්දී ප්‍රකාශ කරනවා. අන්න පන්ති දෙක අතර විෂමතාවයේ කිව්වා නිර්ධන පන්තිය කියන්නේ ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලනික වශයෙන් ශක්තිමත් නැහැ. ඒ වගේම නොගෙඹුරු මුල් තියෙන්නේ. හැබැයි තුරුසෙන කියන්නේ ආර්ථික, දේශපාලනික, සමාජීය වශයෙන් ශක්තිමත්, උසයි, සුලංසුව විඳිනවා, ගැඹුරු මුල් තියෙනවා. හැබැයි ඒ වුණාට නිර්ධන පන්තියේ විප්ලවයක් හමුවේ ධනපති පන්තිය විනාශයට පත් වෙනවා. ඒක තමයි කියන්නේ එක කියත් පහරකින් තුරු සෙනග බිමට වැටිලා නිෂ්ක්‍රීය වෙනවා කියලා. අන්න පන්ති විෂමතාවයේ හමුවේ ධනපති පන්තියට වෙන ඛේදනීය ඉරණම පිළිබඳව කවියා එතෙන්දි ප්‍රකාශ කරනවා. ඊළඟට කවියා මෙතෙන්දි කියනවා මේ කියන විප්ලවයකින් ධනපති පන්තිය විනාශ කරන්නයි නිර්ධන පන්තිය ධනපති පන්තියේ පෑගීමට ලක් වෙලා ධනපති පන්තියේ පීඩනයන්ට ලක් වෙනවා. ඒ නිසා තමයි ධනපති පන්තියට එරෙහිව නිර්ධන පන්තිය නැගී සිටින්නේ. ධනපති පන්තියෙන් නිර්ධන පන්තිය පීඩා විඳින ආකාරය කවිය ඉතාම සුන්දර සංකේතයකින් කියනවා. මැඩෙමි ගෝ කුරෙන ඉලෙමි හොඹු වලින ගව මහිස. එතන මෙතෙන්දි ගව හා මහිස කියන්නේ සංකේතයක්. ගව කියන්නේ එළහරක්, මහිස කියන්නේ මීහරක්. එහෙනම් මේ ගව සම්පත පිළිබඳව ඉතිහාසයේ කියන්නේ නත්ති ගෝ සමිතින් දන. ගව සම්පත හා සමාන ධනයක් නේ. එහෙනම් විශාලතම ධනය තමයි ගව සම්පත. එතකොට ධනීය ගෝපාල කියන්නේ එවැනි ගව සම්පතක උරුමකාරී. ඒ බුද්ධ ධර්මාන කාලයේ ගව සම්පත පිළිබඳව කිව්වේ ඇති. එහෙනම් මේ ගව මහිෂ, එහෙනම් එළහරක්, මීහරක් කියන්නේ මහා ධන සම්භාරයක් තියෙන මිනිස්සුන්ගේ සම්පතක්. එහෙනම් ගව මහිස කියන එකෙන් නැවත සංකේතවත් කරන්නේ මොකද්ද? ධනපති පන්තිය. එහෙනම් මැඩෙමි ගෝ කුරෙන, එහෙනම් මේ ගවයන්ගේ කුරවලින් තන පඳුර පෑගෙනවා. පෑගෙන කොට වේදනාවන් වලට ලක් වෙනවා. ඊළඟට තන පඳුර පොළොවට කිඳා බහිනවා. ඒ කුරවලින් පෑගිලා තන පඳුර සුන්නද්දූලි වෙලා යනවා. එහෙනම් ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය පාගා දමන හැටි තමයි එතෙන්දි කියන්නේ. ඊළඟට ඉලෙමි හොඹු වලින, ඊළඟට ගව සම්පත මොකද කරන්නේ? ගවයා මොකද කරන්නේ? තන පඳුර උලාගෙන කනවා. එහෙනම් එතෙන්දි කියන්නේ මොකද්ද? ගවයා ධනපති පන්තිය නම් තන පඳුර උලාගෙන කනවා කියන්නේ නිර්ධන පන්තියේ ශ්‍රමය සූරාගෙන කන ආකාරය. එතකොට ඉලෙමි හොඹු වලින, එහෙනම් මේ ගව මහිස එළහරක් මීහරක් ගි හොඹු වලින් ඉලෙනවා කියන්නේ මොකද්ද? සූරා කෑමට පත් වෙනවා කවුද? නිර්ධන පන්තිය. අන්න ඒ නිසා තමයි නිර්ධන පන්තිය මොකද කරන්නේ? ධනපති පන්තියට එරෙහිව
තමන්ගේ විප්ලවයන් දියත් කරන්නේ. එතකොට තමයි මොකද වෙන්නේ? තනපති පන්තිය විනාශය කරා, නිෂ්ක්‍රීයත්වය කරා අරගෙන යන්නේ. ඊළඟට මොකද වෙන්නේ? දැන් පාගන්න, ඊළඟට සූරාකන්න, ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය පාගන්න, ඊළඟ නිර්ධන පන්තිය සූරාකන්න, ඒගොල්ල ශක්තිමත් වෙනවා. එතකොට ගවයන්ගේ කකුල් වලට කුර වලට පෑගෙන තන පඳුර නැවත ඉතා හොඳින් වැඩෙනවා. නිකන් නෙමේ වැඩෙන්නේ. තවත් තමන්ගේ දරු පරපුරෙන් මහපොළොව වසාගෙන. ඊළඟට උලා කනකොට තන පඳුර ඒවා ලියලන්නේ කොහොමද? තව තවත් ශක්තිමත් වෙලා තව තවත් නිල්ල නිලාගෙන. එහෙනම් ධනපති පන්තියේ පීඩණයට ලක්වන්න මොකද වෙන්නේ? නිර්ධන පන්තිය ශක්තිමත් වෙනවා. නිර්ධන පන්තිය තව තවත් ශක්තිමත් වෙලා තමන්ගේ බලය තහවුරු කරනවා. ඒකයි එතෙන්දි කියන්නේ පෑගෙන්න ඊළඟට හුඹ වලින් උලාගෙන කන තරමටම මොකද වෙන්නේ? තමන්ගේ දරු පරපුරත් එක්ක මහ පොළව හාත්පස වසාගෙන තව තවත් ලියලා යනවා කියලා කවිය මෙතෙන්දි කියනවා. එතකොට මොකද වෙන්නේ? එක පහරම හාත්පස වටපිටාවම වසාගෙන තමන්ගේ බලය ධනපති පන්තියට එරෙහිව නිර්ධන පන්තිය විසින් පතුරවන ආකාරය කවිය අවසානයේදී මෙතෙන්දි ප්‍රකාශ කරනවා. එතකොට බලන්න මේ පද්‍ය පන්තිය තුලින් එහෙනම් ධනපති පන්තියත් නිර්ධන පන්තියත් අතර විෂමතාවය ගැන කියනවා. ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය පාගා දමනවා. ඒ පාගා දානකොට ඇතිවෙන ඍදුම් නිසා නිර්ධන පන්තිය නැගී සිටිනවා. නැගී සිටලා ඒ තුලින් ධනපති පන්තිය විනාශය කරා රැගෙන යනවා. නව පන්තියක් නැවත මතුවෙනවා. ඒ තමයි විප්ලවීය පන්තිය. ඒ නිර්ධන පන්තියෙන් තමයි ඒ විප්ලවීය පන්තිය ගොඩනැගෙන්නේ. ඒ පිළිබඳව තමයි එතකොට පද්‍ය පන්තිය සංකේතාත්මකෝ කියන්නේ. එතකොට තනපඳුර සංකේතයක්, ඊළඟට තුරු සෙනග සංකේතයක්, ගව මහිස සංකේතයක්. එතකොට මේ සංකේතානුසාරයෙන් කියනවා. එතකොට මේක නිසදස් ආරි පද්‍ය පන්තියක්. එතකොට නිසදස් ආරි පද්‍ය පන්තියක් නිසා ගායනා කරන්න බෑ. නිසදස් ආරි පද්‍ය පන්ති දෘෂ්ටි ගෝචරයි. ඇසින් බලා රස විඳින්න ඕනි. ශ්‍රව්‍ය ගෝචර නේ. කනෙන් අසා රස විඳීම නෙමෙයි තියෙන්නේ. ඒ නිසා දෘෂ්ටිගෝචර බව මේ පද්‍ය පන්තියේ තියෙනවා. මේක තනි පෙළිය කිල්ලියන්න තිබුණා. තුරු බොහෝ උස්සමට වඩා. හැබැයි එහෙම ලිව්වනම් ඇහැට දකින අයට තුරුවල උස් බව පෙනෙන්නේ නැහැ. හැබැයි කවියා වචනින් වචන කියනවා තුරු බොහෝ උස්සමට වඩා. එතකොට තුරුවල තියෙන උස් බව දෘෂ්ටිගෝචරව ඇහැ ඉදිරියේ මවන්න කවිය සමත් වෙනවා. මොකද නිස්සස් කවි කියන්නේ කියවා රස විඳිනවා. අසා රස විඳින්නේ නැහැ. ඒවා දෘෂ්ටිගෝචරයි. ඒ දෘෂ්ටිගෝචර රටාව මේ කියන පද්‍ය ආකෘතිය තුළ කවියා මෙතෙන්දී නිර්මාණය කළා තියෙනවා. ඒ අනුව පන්ති විෂමතාවයේ පිළිබඳව මනාව කියවෙන නවීන අදහසක් ඉස්මතු කරන, ඒ වගේම නූතන සමාජීය විප්ලවයේ පිළිබඳව කියන, පන්ති විෂමතාව පිළිබඳව සංකේතාත්මකව ඉදිරිපත් කරන සාර්ථක නිර්මාණයක් විදිහට ආර්යවංශ රණවීරයන්ගේ තුරු සෙනග සහ තනපඳුර පද්‍ය පන්තිය අපිට හඳුන්වා දෙන්න පුළුවන්.